Enjoy the fastest delivery. Check. Guys. Good. Cool. ගිය වසරේ ලාංකික ක්‍රීඩාවේ අවශ්‍යතාවයන් විශේෂයෙන් යටිතල පහසුකම් ගැන අපි අධ්‍යයනය කරද්දී අපිට වැටහුණා හොකි ක්‍රීඩාවට අත්‍යවශ්‍ය ක්‍රීඩාංගන දෙකක් ශ්‍රී ලංකාවේ ඉදිකර දීම අත්‍යවශ්‍ය වැදගත් කරුණක් බව. ඒ අනුව කැබිනට් අනුමැතිය ලබාගෙන අපි වහාම ජනවාරි මාසෙම ක්‍රියාත්මක වුණා මේ හොකි පිටියත් ඒ වගේම මාතලේ හොකි පිටියත් සාදා නිම කර හැකි විගස අපේ මතු පරපුරට දරු දැරියන්ට දායාද කරන්න. ඒ ප්‍රයත්නයේදී අපිට වර්ෂාවෙන් බාධා පැවතුණා ජූනි ජූලි මාසවල ඒකේ ප්‍රතිඵලයක් හැටියට නිමා කරගන්න බැරුව ගියා මේ වැඩසටහන් දෙක. කෙසේ වෙතත් අපි ලෝක හොකි සංගමය ඒ වගේම ආසියානු හොකි සංගමය ඒ වගේම ශ්‍රී ලංකා හොකි සංගමය මේ ආයතන තුන සමග නිරන්තරයෙන් සහෝදරත්වයෙන් ක්‍රීඩාවේ උන්නතිය වෙනුවෙන් අත්වැල් බැඳගෙන ආපු දීර්ඝ ගමනක්. ඉතින් අද ඉතාමත් සන්තෝෂ වෙන්න පුළුවන් ඉතාමත් අනුභවණීය දවසක් ලංකාවේ සියලුම හොකි ක්‍රීඩාවේ නියලිලා ඉන්න දරුවන්ට ඒ වගේම පිරිමි කණ්ඩායමට කාන්තා කණ්ඩායමට මා මේ බව ගරු අග්‍රාමාත්‍ය තුමියට දැන් වූ විගසම එතුමිය උපදෙස් දුන්නා කිසිදු උත්සව නොපවත්වා හැකි කඩිනමින් අපි දැනට නිමා කරලා තියෙනවා මේකත් ඇතුළුව තව ව්‍යාපෘති හතරක් ඒ ව්‍යාපෘති පහම හැකි කඩිනමින් ජනතා අයිතියට ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට දායාද කරන්න කියලා ඒ අනුව තමයි අද දින ඉතාමත් චාම් අයුරින් අපි පාසල් 8කට ඉන්වයිට් කළා. ඒ පාසල් දරු දැරියන් අපේ අනාගතය හින්දා ඒ අනුව අපි අද ඉඳලා මේ හොකි ක්‍රීඩාංගණය ජාත්‍යන්තර මට්ටමින් ඉදි කරලා තියෙන්නේ ඔලිම්පික් නවීකරණය කරන ලද ඔලිම්පික් අවශ්‍යතාවයන් සියල්ල සපුරාලා ක්‍රීඩාංගණයක්. ඉතින් අපි බොහොම සන්තෝෂ වෙනවා ක්‍රීඩා අමාත්‍යාංශයේ වශයෙන් ඒ වගේම ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව වශයෙන් මේ කර්තව්‍ය නිම කිරීමට හැකිවීම ගැන විශේෂයෙන් අද දින මා අපගේ ගරු අග්‍රාමාත්‍යතුමියට එතුමිය තමයි ක්‍රීඩා අමාත්‍යතුමිය එතුමියට ස්තුතිවන්ත වෙනවා ලංකාවේ සියලුම ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් මෙවැනි චාම් උත්සවයකින් මේ ක්‍රීඩාංගන සියල්ල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ අභිවෘද්ධිය සඳහා දායාද කිරීමට ගත් තීරණය සම්බන්ධයෙන් බොහොම ස්තුතියි.
Captains, team captains. Thank you.